මොලේ මියගිය සිසුවියෙක්ගේ අවයව පිළිබඳ කතාවක් උපුටාගන්නේ අද ලංකාදීපෙන්. මොලේ මියගිය සිසුවිය අවයව දන්දී අවසන් ගමන්යයි ශ්‍රීනාත් ප්‍රසන්න ලියන්. පාසලේදී දෝනි හදිසියේ රෝගාතුරු වුණා. දිගටම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්තත් මොලේ මියගොස් තිබෙන බව, ජීවත් කරන්න බැරි බව විශේෂඥ දොස්තර මහත්තුරු කිව්වා. සිරුරු කොටස් දන් දෙන්න කැමතිද කියලා ඇහැව්වා. තවත් ජීවිත ගණනාවක් දෝනි නිසා ජීවත් කරන්න පුළුවන් බව දැනගෙන වක්ගඩු දෙක, අක්බාව, පෙනහළු ඇතුළු සිරුරේ ඕනෑම කොටසක් දන් දෙන්න මමයි නෝනයි දෙවරක් නොසිතා කැමැත්ත පළ කළායේ හදිසියේ රෝගාතුරුව මියගිය හසිනි හිරුෂිකා ඉලංගකෝන් අවුරුදු 15යි ශිෂ්‍යාවගේ පියා ඉලංගකෝන් සඳහන් කරලා තියෙනවා. ගම්පල වැලිගල්ල ගොඩදෙනිය ප්‍රදේශයේ පදිංචි සිටි හිරුෂිකා අධ්‍යාපන ලැබින් සිටියේ කොටගල් ඔළුව ශ්‍රී ජනරත්න විද්‍යාලයේ 9 පන්තියේ. සිරුරු කොටස් දන් දුන් හිරුෂිකා පාසලේ ශිෂ්‍ය නායිකාවක මෙන්ම විදුහලේ පරිසර නියම කණ්ඩායමේ නායිකාවද වෙලා. හිරුෂිකා දියණිය පාසලේ ඉද්දී එකපාරම කලන්තයක් දාලා වැටෙන්න ගිහින් තියෙනවා. ඒ අවස්ථාවේ අසල සිටි සිසුවියක් ඇය වැටෙන්න නොදී අල්ලගෙන තිබෙනවා. ඇය කොළඹ රිජ්වේ ළමා රෝහලේ, මහනුවර ජාතික රෝහලේ, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබුවා. දියණියගේ මොළයේ නහරයක් පිපිරී ඇති බව වෛද්‍යවරුන් අපිත් එක්ක කිව්වා. දියණියගේ මොළයේ මියගොස් ඇති නිසා ඇය ජීවත් කිරීමට නොහැකි බව දොස්තර කණ්ඩායමක් කිව්වා. ධෝනිගේ මරණය ගැන හදවතට දරා ගන්න බැරි වේදනාවක් අපට තියෙන. අපේ පවුලේ වැඩිමාල් දියණියක් ඉන්නවා. හිරුෂි මගේ දෙවෙනි දුව, පුතා පවුලේ බාලයක් කියලා වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. හිරුෂිකාගේ දෙහේ ලගේ ළඟම මිහිදන් කළා කියලත් වැඩිදුරටත් වාර්තා කරලා තියෙනවා. අවාසනාවන්ත මරණයක්. ඒ මරණයෙන් පසුව අවයව දන් දී මේ කතාවක් අද ලංකාදීපයෙන් උපුටා ගත්තේ.